දන්න සිංහලෙන් හෙල්ත් කතා කරන ෙල් ඩොක් චනල්ලකට අයිබෝවන් මම ඩොක්ට. ඉරංග මේ වීඩියෝගෙන් අපි කතා කරන්නේ විභාග රහ සීරිස් එකේ දෙවනි වීඩියෝ එක. දැන් විභාගයට සූදානම් වෙනවා කියන්නේ එක්තරා විදිහක අමාරු කාරණයක්. ගොඩක් වෙලාට අපි හිතන දේ තමයි මට ගොඩාක් බලන්න තියෙනවා, සාගරය වගේ පොත් කන්දරාවක් තියෙනවා, හැබැයි මට කාලේ හරිම සීමිතයි, කාලේ එන්න එන්න ගත වෙනවා, මට බැරි වෙයි නේද මේ ටික බලාගන්න. හැබැයි වා හිතලා බැලුවොත් අපි හැමෝටම එකම විභාගයට මුහුණ දෙන අය ගත්තොත් අපි හැමෝටම තියෙන එකම වෙලාව, එකම පැය 24. එහෙනම් හැමෝම මේ කාලය තුල තමන්ගේ උපරිම දක්ෂතා, උපරිම කැපවීම සිදු කරන්න ඕනේ මේ විභාගයේ සමත් වෙන්න. ඒතර හරි විදිහට උපක්‍රම පාවිච්චි කරලා හරි විදිහට කාලය කළමනාකරණය කරගත්තොත් ඔයාට පුළුවන් මේ විභාගයේ ජය ගන්න. මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඔයා කොහොමද ඔයාගේ එක්සෑම් එක හරියට ප්ලෑන් කරගන්නේ. ඔයාට පුළුවන් දිගු කාලීන ප්ලෑන් එකක් හදාගන්න, ඊට පස්සේ සතිය සතිය ප්ලෑන් කරගන්න, හැමදාම ප්ලෑන් කරන්න. මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඔයා කොහොමද ලෝන් ටර්ම් ප්ලෑන් එක, එහෙම නැත්නම් දිගු කාලීන සැලසුමක් ඔයාගේ විභාගේ ජය ගන්න ඔයා හදාගන්න කියන කාරණේ. දිගු කාලීන සැලසුමක් හදාගද්දි තාම වැදගත්ම කාරණේ තමයි ඔයාගේ විභාගය ගැන අවබෝධ කරගන්න ඕන. කොටස් දෙකකට මම කතා කරනවා මේ වීඩියෝ එක. පළවෙනි කොටසේ තමයි ඔයාගේ එක්සෑම් එක ප්ලෑන් කරන, එක්සෑම් එක ගැන අවබෝධ කරගන්න එක. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි ඔයාගේ විභාගය ලියන්න, එහෙම නැත්නම් ඔයා ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද ඔයාගේ හරි විදිහට ප්ලෑන් එකක් හදාගන්න කියන කාරණේ මම කතා කරනවා. මුලින්ම අපි කතා කරමු ඔයාගේ විභාගය ඔයා හරියට අවබෝධ කරගන්න කොහොමද කියන කාරණේ. අපි විවිධ විභාග තියෙනවානේ, සාමාන්‍ය පෙළ වෙන්න පුළුවන්, උසස් පෙළ වෙන්න පුළුවන්, වාර විභාගයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය කරන විභාගයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම්කිසි තරංගයක් වෙනුවෙන් පාඨමාලාවකට තේරෙන්න ඔබ දක්වන විභාගයක් වෙන්න පුළුවන්. මේ හැම විභාගයක්ම ඔයාට හරිම වැදගත්. සමහර ඔයා විභාගය වෙනුවෙන් පූර්ණ කාලීනව කැප වෙනවා. ඕලෙවල් ඒලෙවල් ගත්තොත් අපිට සම්පූර්ණ කාලය වැය කරන්න තියෙන විභාගෙ වෙන්නේ. හැබැයි සමහර වෙලාවට අපි ජොබ් එකක් කරන ගමන් මේ විභාගයට සූදානම් වෙනවා. ඒතකොට අර්ධ කාලීනව. ඔයා ජොබ් එක කරන ගමන් කොහොමද ඔයාගේ විභාගය හරි විදිහට සැලසුම් කරගන්නේ? මොකද විභාගයේ සමත් වීම මම නැවතත් කියන්නේ අපි හැමෝටම අවශ්‍යයි. අපි විභාගයට සූදානම් වෙන්නේ නිකන් try කරලා බලන්න නෙමෙයිනේ. මොන හරි විදිහකින් මේ විභාගයේ ඉහළින්ම සමත් වෙන්න තමයි අපි මේ විභාගයට සූදානම් වෙන්නේ. අපි බලමු කොහොමද ඔයා ඔයාගේ exam එක අඳුරගන්නේ කියන කාරණේ. ඒතකොට exam එක අඳුරගන්න නම් ඔයා මුලින්ම දැනගන්න ඕනේ ඔයාට තව අද දවස මොකද්ද? අපි දැන් හිතමු මේ ජනවාරි නම් එක්සෑම් එක තියෙන්නේ මොන කාලෙද? දෙසැම්බර්. ඒතකොට ඔයාට මාස 12ක් තියෙනවා. ඒ දෙසැම්බර් එක්සෑම් එක කොයි විදිහටද? විෂයන් කීයක් තියෙනවද? ප්‍රශ්න පත්‍ර කීයක් තියෙනවද ඔයාට මුහුණ දෙන්න? ඒතකොට එක විෂයක් ගත්තොත් ඒ ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ කොහොමද? රචනා ප්‍රශ්න කීයක් තියෙනවද? බහුවර්ණ ප්‍රශ්නද තියෙන්නේ? එහෙම නැත්නම් ස්ට්‍රක්චර්ඩ් කොටස් වශයෙන් ලියන්න ඕන ප්‍රශ්නාවලියක්ද තියෙන්නේ? මේ දේවල් ඔයා හරියට අවබෝධ කරගන්න වෙනවා. ඒතකොට කොච්චර කාලයක් ලැබෙනවද ඔයාගේ විභාගයේ හරියට ලියන්න? එක ප්‍රශ්නයකට කොච්චර රචනා ප්‍රශ්නයක් නම් එක ප්‍රශ්නෙට කොච්චර වෙලාවක් ලැබෙනවද? බහුවර්ණ බහුවර්ණ කීයක් ඔයා ලියන්න ඕනද? කීයකට උත්තර දෙන්න ඕනද? ඒවා නිවැරදි උත්තරේ ලියනේමද? හරි වැරදි ලියනේමද? මේ වගේ කෙටි සමාලෝචනයක් ඔයාගේ විභාගය ගැන කරගන්න මම මේ රූපසරණත් දාලා දිනවා. ඒ රූපසරණත් ඔයාලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒවා සමාලෝචනය කරගන්න කියන කාරණේ. දැන් ගණිතයේ, සමාජ අධ්‍යයන, විද්‍යාව වගේ විෂයන් තුනක් තියෙනවා නම් ඔයාට මේ අවුරුද්ද අවසානයේ තියෙනවා ප්‍රධාන විභාගයේ ඕ ලෙවල් සාමාන්‍ය පෙළ විභාගයේ. එතකොට පළවෙනි වාර විභාගයේ තියෙනවා, දෙවෙනි වාර විභාගයේ තියෙනවා, තුන්වෙනි වාර විභාගයේ තියෙනවා. මේ දේවල් ඔයා මුලින්ම දන්නවා මෙන්න මේ කාලවල තියෙන්නේ කියලා. ඒතකොට ඒ විභාග ප්‍රශ්නවල තියෙන ප්‍රශ්නාවලිය ගැන ඔයාට අවබෝධයක් තියෙනවා. මේ දේවල් දැනගන්න එක වැදගත් වෙනවා. මොකද ඒ දේවල් වලට තමයි අපි සූදානම් වෙන්න ඕනේ. නැත්නම් අපේ කාලය නිරපරාදේ අපි වැය කරනවා අනවශ්‍ය දේවල් වලට ගිහිල්ලා. ඒ නිසා පළවෙනි කාරණේ මම මේ කතා කරේ ඔයාගේ විභාගයේ අඳුර ගැනීම පිළිබඳව. ඒතකොට විභාගය තුල සමහර ප්‍රශ්න සමහර විෂයන් වෙනස්. දැන් සිංහල විෂයයට ඔයා පාඩම් කරන්න ඕන විදිය ලියන්න ඕන විදිය නෙමෙයි ගණිත විෂයයට. සමාජ අධ්‍යයන වෙනමම කාරණයක්, ඉංග්‍රීසි විෂය වෙනමම කාරණයක්. දැන් උසස් පෙළ ගත්තොත් බයෝලොජි, ඊට පස්සේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, මේ එක එක ප්‍රශ්න පත්‍ර වෙනස්. දැන් කලා අංශයෙන් ගත්තොත්, වාණිජ අංශයෙන් ගත්තොත් මේ හැම අංශෙම එක එක විෂයන් වෙනස්. ඒතකොට මේ විෂයන් හරි විදිහට අවබෝධ කර ගැනීම මුලින්ම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔයාට මේ සඳහා වැය වෙන්නේ පැය 2 3ක්. හැබැයි ඔයා නිරපරාදේ කාලේ වැය කරන්න නැතුව, හැමදාම එකම පිටුවක් දිහා බලාගෙන ඉන්නේ නැතුව උත්සාහ කරන්න පැය 2 3ක් එක තැනක වාඩි වෙලා දිගු කාලීන සැලැස්ම හදාගන්න. ඔයාගේ විභාගයට විභාගයේ මොකද්ද කියලා අඳුනගන්න. එතකොට අපිට පුළුවන් ඊළඟ ප්ලෑන් එක ගහන්න කොහොමද ඔයා පාඩම් කරන්න කියන කාරණේ. දැන් අපි කතා කරමු ඒ දිගු කාලීන ප්ලෑන් එක ඔයාගේ විභාගයේ අඳුරගෙන ඒ විභාගයේ ජය ගන්න ඔයා ප්ලෑන් කරන ආකාරය පිළිබඳව.
එතකොට දැන් අපි යන්නේ පාඩම් කරන්න සැලසුමක් ගන්න. දැන් අපි විභාග ගැන හොඳට දන්නවා. මගේ විභාගයේ මෙන්න මේ විදිහයි. මට තියෙන කාලය ගැනත් දන්නවා. මට තියෙන තව මාස 12යි. එතකොට ඔයා විභාගයේ තියෙන දෙසැම්බර් 20 නම් දෙසැම්බර් 20න් පස්සේ කාලේ ඔයා අනිවාර්යෙන් විභාගයේ වෙනුවෙන් විභාගය කරන්න. එතකොට ඒ කාලයයි පාඩම් කරන්න කාලයක් නැහැ. හැබැයි ඔයාගේ මේ පාඩම් කරන සැලසුමේ මම ඔයාලට උපදෙස් දෙන්නේ විභාගයේ පටන් ගන්න සති 2ක් විතර සති 3ක් විතර කාලයක් කිසිම දෙයකට දාගන්න එපා. මම ඉස්සරහදි කියන්නම් ඔයා ඒ කාලෙදි මොනවද කරන්න ඕනේ කියන කාරණේ. එතකොට දෙසැම්බර් 20 නම් ඔයා දෙසැම්බර් 20ට සති 2ක් කලින් ඉඳලා කිසිම වැඩක් දාන්න එපා. මම ඉස්සරහට කියනවනේ මේ කාරණේ පිළිබඳව මොනවද ඔයා ඒ කාලෙදි කරන්න ඕනේ කියන කාරණේ. එතකොට ඒ වෙනකන් දැන් ඔයා සැලසුමක් හදා ගන්නවා. අපි තුමාට විෂයන් 3යි නම් තියෙන්නේ. 1 2 3 කියලා විෂයන් 3ක් නම් ඔයාට අවසාන මොහොතේ මුහුණ දෙන්න තියෙන්නේ. ඔයා එක විෂයක් හොඳටම දන්නවා. ඔයාට හොඳටම මේ විෂය සමත් වෙන්න හැකියාව තියෙනවා. හැබැයි ඒ විෂය අවතක්සේරු කරන්න එපා. ඒ විෂයටත් කාලයක් යොදන්න. හැබැයි ඔයාට අමාරු විෂයන් වලට ඔයා වැඩි කාලයක් දාන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපි හුරු වෙලා ඉන්නේ මේ මනුෂ්‍යයා ලේසි දේවල් වලට මුහුණ දෙන්න. ලේසි දේවල් කර කර ඉන්න. ඔයාගේ හිත ඉබේම යනවා ලේසි පාඩමට ලේසි දෙයක් හිතන්න. එතකොට අවසානයේ වෙන්නේ ඔයා ලේසි දේම කරලා කරලා ඔයාට පුළුවන් දේම කරලා කරලා ඔයා ඒ විෂයේ ප්‍රවීණයක් වෙනවා. හැබැයි ඔයාට බැරි විෂය අමාරු විෂයට ඔයා කාලයක් දාන්න නැහැ. අන්තිම වෙලාවේ තක්බීර් වෙලා දඟලනවා මොනවද මං කරන්නේ මොනවද ලියන්නේ කියන කාරණේ. ඒ නිසා මුලින් ඉඳලම සැලසුමක් හදාගන්න එක වැදගත් වෙන්නේ ඒ කාරණේට. එතකොට විෂයන් අඳුන ගැනීමේදී මම ඒ කාරණේ තමයි කිව්වා ඔයාට අමාරු විෂයන් ලේසි විෂයම අඳුර ගන්නවා. එතකොට අපි දීර්ඝ කාලින බැලුවොත් ඔයා පාඩම් කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඔයා තියරි බලන්න ඕනේ. ඔයා මේ ලොง ටර්ම් ප්ලෑන් එකේ දාගන්න මම මේ පාඩම කරන්න ජනවාරි මාසේ මුල් සතියේ මේ ටික පාඩම් කරන දෙවෙනි සතියේ මේ ටික තුන්වෙනි සතියේ ඔයාලට ඒ විදිහේ රූපසරණ මම දාලා තියෙනවා. හතරවෙනි සතියේ පස්වෙනි සතියේ මේ පාඩම් ටික. ඒතර සම්පූර්ණ පාඩම් ටිකම බලන්න වෙලාවක් දාගන්න. ඒතර වැදගත්ම කාරණේ තමයි එතනින් පාඩම් බලනකොට ඔයා කෙටි සටහනක් ගහගන්නවා. ඒතර කෙටි සටහනක් ගහන විදිහත් මම ඉස්සරහා වීඩියෝ එකකින් කියන්නම්. හැබැයි මේ කෙටි සටහන ඔයාගෙම කෙටි සටහනක් වෙන්න ඕනේ. මොකද කෙටි සටහන වැදගත් වෙන්නේ ඔයාට. ඒ නිසා ඔයා පාඩම් කරන අවස්ථාවේ අනිවාර්යයෙන්ම ලස්සන කෙටි සටහනක් හදාගන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි ඔයා ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන්නේ ඔයා ප්‍රශ්න වලට මුහුණ දෙන එක. දැන් ගණිතය, භෞතික විද්‍යාව වගේ විෂයක් ගත්තොත් ඔයා අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඒතර ඒ විෂයන් වලට මුලින් ඉඳලම ඔයා ප්‍රශ්න වලට උත්තර දෙන විදිය සූදානම් වෙන්න ඕනේ. හැමදාම ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඒතර තුන්වෙනි කාරණේ තමයි පුනරීක්ෂණ කරන එක. ගොඩක් අය හිතන් ඉන්නවා පුනරීක්ෂණ කරන්න ඕනේ අන්තිම සති දෙක කියලා. මම ඔයාලට සති දෙකක් තියාගන්න කිව්වනේ මතකයි නේද? ඒ සති දෙකේ කියලා. හැබැයි ඒ සති දෙකේදී ඔයා කල්පනා කරලා බලන විභාගයකට ඔයා මුහුණ දෙලා තියෙනවා නම් ඔයාට හිතා ගන්න බෑ මොනවද කරන්න කියලා. ඔයා මාර ස්ට්‍රෙස් එකක ඉන්නේ. හරි මාතකයක ඉන්නේ. ඒ නිසා ඒ කාලෙදි පුනරීක්ෂණ කරන්න දාගන්න එපා. පුනරීක්ෂණ කරන්න තියෙනවා මම ඒ දේවල් ඉදිරියේදී කියන්නම්. හැබැයි ඔයා පාඩම් කරන්න පටන් ගන්න මුල් දවසේ ඉඳලම රිවිෂන් පුනරීක්ෂණ කරන්න ඕනේ. ඒ දේවල් කරන විදිහත් මම ඉස්සරහා වීඩියෝ එකෙන් කරන්න. එතකොට මුල ඉඳලම ඔයා කොටස් 3කට මේ සැලසුම හදා ගන්න ඕනේ. තියරි බලන්න. ඊට පස්සේ ප්‍රැක්ටිකල්ස් කරන්න. ඊට පස්සේ මේ රිවිෂන් පුනරීක්ෂණ දේවල් කරන්න. මම දැන් කතා කරේ දිගු කාලීන සැලැස්මක් ලොง ටර්ම් ප්ලෑන් එකක් හදාගන්න කොහොමද කියන කාරණේ. හරිම වැදගත් මේ දේවල් ස්ටඩි කරන්න. ඔයාගේ ප්ලෑන් එක ඔයාම හදාගන්න. ඉතින් ඔයා හදාගත්ත ප්ලෑන් එක පහලින් කමෙන්ට් කරත් කමක් නැහැ. අපි හැමෝටම මිතුරන්ට මේ දේවල් ෂෙයා කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරනවා කොහොමද සතිය සතිය ප්ලෑන් කරන්න කියන කාරණේ. ඔයාලට මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාට තියෙන අදහස් පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. අපි මේ දේවල් කතා කරමු. විභාග පාඩම් කරද්දී ඔයාලට තියෙන අත්දැකීම් විවිධ වෙන්න පුළුවන්. ඔයා වෙනම උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ දේවල් පහලින් කියන්න. යාළුවෝ හැමෝටම වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝස් ගැන ඔයාගේ මිතුරන්ට කියන්න. මේ වීඩියෝ වගේම හෙල්ත් ගැන, සෞඛ්‍ය ගැන දන්න සිංහලෙන් ගොඩක් වීඩියෝස් මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට ඒ දේවල් බලලා ඔයාගේ දැනුම අලුත් කරගන්න හැකියාව තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. අපි කතා කරමු සතියක් plan කරන්න කොහොමද කියන කාරණේ.